चीन श्रीलंका जनाधिपति वरुण अतर दुरकथन संवाद वलदी द्वीपाक्षिक सुहत्तावड दुन उपदेश पिलिबंदव तानापतिवरया करुणु अनावरण करद्दी विदेश लेखाम अद्मिरा जयनाथ कोलंबगे महता चीने सीजीटीएन नालिकाव समग किया सिटिये चीने मेरट आर्थिकयट तीरणात्मक वेदगत्कमक लबा देन बवाई We need is to maintain friendly relations with all countries. අපට අවශ්‍ය වන්නේ ලෝකීය සියලුම රටවල් සමග මිත්‍රශීලී සම්බන්ධතාවක් පවත්වා ගැනීම. ආයෝජන සහ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා චීනය අපේ ආර්ථිකයට තීරණාත්මක වැදගත්කමක් ලබා දී තිබෙනවා. අපි ඕනෑම තැනකින් එන ආයෝජන පිළිගන්නවා. බටහිර වුණත් නැගෙනහිර වුණත් මැද පෙරදිග හෝ අප්‍රිකාවෙන් වුණත් අපිට ආයෝජන අවශ්‍යයි. රටේ තියෙන ණය තත්ත්වය නිසා තව ණය ගන්න අපි උනන්දු වෙන්නේ නැහැ. මොකද අපි තව ණය ගත්තොත් අපිට ඒ ණය ගෙවන්න වෙනවා. දැන් අපි උනන්දු වෙන්නේ විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කරගන්න attracting foreign direct investment ණය ලබා ගැනීමට වඩා ආයෝජන තිරිකන්වන බව විදේශ ලේකම්වරයා කියා සිටියත් චීනය ඊයේ දිනේත් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට ගිවිසුම් ගත වුණා. එය ඩොලර් බිලියන 1ක ණය පහසුකමට අදාළ දෙවන වාරිකයයි. මීට සති කිහිපයකට පෙර චීනය තවත් ඩොලර් බිලියන 1.5ක ස්වප් පහසුකමක් හෙවත් විනිමය හුවමාරු පහසුකමක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වුණා. But the accusation of debt trap diplomacy by China is not true. ණය උගුලක් භාවිත කරමින් චීනය රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා කියන එක බොරුවක්. 2019 අවසානයේ වන විට අපිට ගෙවන්න තිබුණු විදේශීය ණය බිලියන 57යි. ඒ බිලියන 57න් අපි චීනෙන් අරගෙන තිබුණේ බිලියන 9කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා මේ ණය උගුල කියන එක බොරුවක්. So therefore this debt trap is not true. දැන් ඇත්තටම අපි චීනයට කොච්චර ණයද බිලියන 600ක් විතර අපි ව්‍යාපෘති වලට ණයයි. ඒ කියන්නේ සියලු ව්‍යාපෘති ණය වලින් 19% අපි චීනයට ණයයි. ව්‍යාපෘති නොවන ණය වෙළඳ පොළ හරහා ගත්ත ණය 200ක් විතර අපි චීනයට ණයයි. ඒතොර සමස්තයක් හැටියට ගත්තාම අපි චීනයට අපේ සම්පූර්ණ ණය වලින් 12%ක් විතර ණය ප්‍රමාණයක් තියෙනවා. එතකොට රටවල් වලින් ගත්තාම වැඩිපුරම අපි ගෙවන්න තියෙන්නේ මේ ණය. හරි? එතකොට මේක තමයි යථාර්ථය. අපේ අපනයන වලින් 2%යි අපි චීනට අපනයනය කරන්නේ. අනිත් පැත්තට වැඩිපුරම ආනයනය කරන්නේ චීනය. හරි? එතකොට අපේ ආනයන වලින් 20%කට වඩා අපි ආනයනය කරන්නේ චීන. එතකොට ශ්‍රී ලංකාව හැම වෙලාවෙම චීනට විශාල ප්‍රමාණයක් එක්ක ණය වලින් මොකද වැඩිපුරම ණය අනිත් පැත්තෙන් ආනයන වලින් ගෙවන්න සිද්ධ වෙනවා. හරි. එතකොට ඔය යථාර්ථය තුල චීනට අපේ අනිත් ණය ගෙවන්න. ඒ වගේ වන්න චීනට අපිට කරන්න පුළුවන් මේ උපකාරය ඉතාම